අපේ වැඩේ ඉවරයි. අපේ වැඩේ ඉවරයි කියලා කියන්නේ මෙන්න මේ ගෙදර කට්ටියට අපි දුන්නා හාල් සහ වියලි සලාකේ බඩමුට්ටු ටික ඔක්කොම. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්ව අනිත් දරුවෝ දෙන්න ඉන්න ගෙදරට ගියා. ඒ ගෙදර අද පියා ගමන ගිහිල්ලා. ඒ කියන්නේ ඒ අය කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ යම් කිසි කුලියක් හම්බ වෙලා ඇති කරගන්න. ඒ නිසා එයා ගිහිල්ලා. නමුත් ඒ අම්මයි දුවයි හිටියා ඒ දෙන්නට සියලුම බඩමුට්ටු ටික දීලා අතට රුපියල් 1000ක් දුන්නා මොකද බෙහෙත් හේත් කරගන්න කියලා. දැන් අපි පිටත් වෙන්න යන්නේ. මෙතන සම්පූර්ණ වියදම රුපියල් 15000කට ආසන්න වුණාට ඇත්තට මේ මූණ වල තිබිච්ච හිනහව දැක්කාම රුපියල් 15000 කියන්නේ මොකද්ද? පොඩි ගාණක්. අපිට එකතු වෙච්ච මේ පුණ්‍ය කර්මය කරන්න එකතු වෙච්ච බොහෝ දිනක ඉන්න ඒ සියලුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ජීවිතයේ සැබෑ සතුට විඳිමු. සමූහයේ සංවිධායක මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාගේ ආධාර එකතු වීම මත තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම සමූහය නිර්මාණය කරපු තනෝජ් බියගම් මල්ලි එයාගේ සංකල්පයක් තමයි මේ විදිහට අද ඉටු වුනේ. අපි හැම මාසෙකම මේ වගේ පුන් පොහෝ දිනේදී මේ විදිහේ ආධාර වැඩසටහන් පමණක් නෙමෙයි තවත් විවිධ වූ වැඩසටහන් සරණක් නැති කෙනෙකුට සරණක් වීමේ අටියෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එවන් වැඩසටහනකින් ආයිමත් මේ වගේ හමු වෙනතුරු අපි ඔබෙන් සමු ගන්නවා. හැකි හැම වෙලාවකම රුපියලකින් හරි තව කෙනෙක්ට සතුටක් ලැබෙන දෙයක් කරන්න. හැකි හැම වෙලාවකම වචනයකින් හරි තව කෙනෙක්ට උපකාරයක් කරන්න. හැකි හැම වෙලාවකම අනුන්ගේ සිත සතුට කරන්න පුළුවන් හදවතක් ඇතුව ජීවත් වෙන්න. ස්තුතියි. අපේ ජීවිතේ